ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. ඊයේ ප්‍රේදා රට තුල ඉතාමත් වඩාත් කතා බහට ලක් වෙච්ච කාරණාවක් පහුගිය කාලේ ගිය අවුරුද්දේ ඉඳලා මොකද අපි මම සිවිල් ප්‍රොෆෙසර් කෙනෙක් සිවිල් ක්‍රියාකාරිකෙක් විදිහට අපි දිගින් දිගටම පෙනී සිටියා මේ කාරණාව සම්බන්ධයෙන්. අපි දන්නවා මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් බරපතල ගණයේ කතිකාවක් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේදා ඇබෙතවරයා කැබිනට් ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා ලොකු චෝදනා ටිකක් ක්‍රිකට් ආයතනයට අරේට මෙට හැමතැනටම දැක්කා. අපි දැක්කා එතුමා ප්‍රකාශ කරනවා මේ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන සිවිල් ක්‍රියාකාරිකයන්ට ඒ වගේම මාධ්‍ය ආයතනවලට අර ඔන්ලයින් පනතහරහා එතුමා දඬුවම් දෙන්න සහාය නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවායි කියලා මේ ක්‍රිකට් සම්බන්ධයෙන් කතා කරනවට. ඉතින් අපි ඇමතිවරයාට කියනවා අපි පහුගිය දැන් අවුරුද්දක එකහමාරක ඉඳලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් කතා කරා. මොකද අපි ඒ ඉස්සරහට ගියා, අපි විරෝධතාවය ප්‍රකාශ කරා. අපි එතෙන්දී ප්‍රකාශ කරේ අපි දිගින් දිගටම ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔය ඉන්න වර්තමාන ඒ හොරු රැළ ඒ ජන ඇමතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කරද්දී අපි එදත් කිව්වා මේකේ ඉන්නේ මම්පාරන්නෝ ටිකක් කියලා. හරිද? ඉතින් ඇමතිවරයා එදා උත්සාහ කරේ ඒ පාලක මණ්ඩලයේ නිලධාරීන් ආරක්ෂා කරන්න, ඒ බලධාරීන් ආරක්ෂා කරන්න. අපි එදා කිව්වෙත් ඔය ඉන්නේ මම්පාරන්නෝ ටිකක් කියලා එක. ඉතින් ඇමතිවරයා අපි ඒ ක්‍රිකට් සම්බන්ධයෙන් ඒ තියෙන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ කරද්දී අපේ කටවහන්න අර මාර්ග නියාමන පනත අරන් නඩු දානවයි කියන ප්‍රකාශය නිකුත් කරා. ඉතින් බරපතල ප්‍රකාශය අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එක සම්බන්ධයෙන් ප්‍රකාශ කරේ අපි දැක්ක ගිය අවුරුද්දේ විගණන වාර්තාව. මොකද විගණනාධිපතිවරයා තමයි ඒ සැකේට තුඩු දෙන කාරණා සම්බන්ධයෙන් විගණන රිපෝට් එක විගණන වාර්තාව එළියට දැම්මේ. අපි කියනවා ඇමතිවරයාට මුලින්ම එහෙමනම් විගණනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මොකද අපි විගණනාධිපතිවරයා දීපු තීන්දුව බලලා තමයි අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරේ. ඉතින් අපි දන්නා මේ මොහොතේ වෙද්දි ඉතාම බරපතල තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් එක තියෙන්නේ. අපි දිගින් දිගටම කිව්වා ඇමතිවරයා පොරොන්දු වුණා අර කමල් චිත්‍රසේන විනිසුරවරයාගේ ප්‍රධානත්වයෙන් හදපු ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක ක්‍රියාත්මක කරනවා කියලා. මම හිතන්නේ දැන් ඒ ප්‍රකාශය ප්‍රකාශ කළා අවුරුද්දකට කිට්ටු වෙනවා. තවමත් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් සාධනීය ලෙස දෙයක් කරලා නැහැ කියන දේ තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඉතින් ඇමතිවරයා ප්‍රකාශ කරන ඇමතිවරයා පොරටෝක් දෙනවා. ඒ නිසා අපි කියන්නේ පොරටෝක් නෙමේ, ඒ ඉන්න කාලේ මේ ක්‍රීඩා සංගම් නියාමනය කරන ඒ චිත්‍රසේන විනිශ්චයකාරවරයාගේ ප්‍රධානත්වයෙන් හදපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ ක්‍රිකට් එක බේරගන්න වැඩපිළිවෙළ හදන්නේ. අපි එදත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා මේ ක්‍රිකට් එක සම්පූර්ණයෙන්ම සූදුකාරයන්ගෙන් මං පාරන්නම් අතේ තියෙන්නේ. හරිද? මං අහනවා ඇයි මේ තවමත් බැරි මේ ක්‍රිකට් එකට අතුරු පාරක මණ්ඩලයක් පත් කළා. අපි දන්නා මේ රටේ කීර්තිමත් පරිපාලකයෝ ඉන්නවා, ඔය සිද්ධාත් වෙත්තුමුණි මහත්තයල වගේ පීරිස්. ඇයි ඒගොල්ලෝ දාන්නේ නැත්තේ? අපි දන්නවා ඒගොල්ලෝ දාන්නේ නැත්තේ ඒ මිනිස්සු කෙලින් වැඩ කරන මිනිස්සු. හරිද? එතකොට මේ අර ඉන්න මං පාරන්න හොරුන්ට ඒ මිනිසුත් එක වැඩ කරන්න බෑ. ඒ නිසා තමයි තවමත් ඇමතිවරයා මේ මං පාරන්න ටික තියාගෙන ඉන්නේ. අපි දැක්කනේ දැන් ලෝකේ අනිත් ක්‍රිකට් එක අපි දැක්කනේ අද ලෝකේ ලොකුම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ මේ 2020 ක්‍රිකට් එක. අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් එක 2020ට ගැලපෙන විදිහට තියෙනවද? අපි දැක්කනේ පහුගිය කාලේ අවුරුදු 3-4ක් දැන් දිගින් දිගටම ලංකාවේ අර LPL කියන මේ අපි නම් කියන්නේ තනිකර මේක සූදුකාරයන්ගේ ක්‍රීඩාවක් මේ LPL එක. අපි දැක්කනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දිගින් දිගටම කිව්වේ LPL එක ආරම්භ කළේ අලුත් ක්‍රීඩකයෝ හොයාගන්න කියලා. අපි අහනවා ඔය LPL එක තියලා හොයාගත්ත එක ක්‍රීඩකයෙක් කියන්නකෝ. හරිද? එක ක්‍රීඩකයෙක් කියන්නකෝ හොයාගත්ත. හරිද? අද එහෙම එකක් නැහැ. අද සම්පූර්ණයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය මාපියාකාරකයන් අත තියෙන්නේ. එතනත් සම්පූර්ණයෙන්ම ඒකාධිකාරිය ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත් තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒකාධිකාරයක්. අපි දැක්කා සම්පූර්ණයෙන්ම මේ ක්‍රිකට් ඒ කණ්ඩායමේ සම්පූර්ණයෙන්ම එක පාසලක් නියෝජනය කරමින් වැඩි පිරිසක් සහභාගී වෙනවා. අද ඉන්දියාව බැලුවොත් ඉන්දියාවේ ඒ සියලුම ප්‍රාන්ත නියෝජනය විදිහට දක්ෂ ක්‍රීඩකයෝ තමයි IPL එක හරහා ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ. හැබැයි ලංකාවේ ලොකු සැනකැලියක් තියලා විශාල මුදලක් වියදම් කරලා ක්‍රීඩකයෝ හොයාගන්නවා කියලා LPL එක තියෙනවා. හැබැයි මේ වෙනකන් දැන් අවුරුදු ගාණක් හොයාගත්ත කිසිදු ක්‍රීඩකෙක් නැහැ. ඒ නිසා අද සම්පූර්ණයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙන්නේ මම් පාරන්නම් අතේ, සූදුකාරයන්ගෙන් අතේ. ඒ නිසා ඇමතිවරයාට කියනවා වහාම ඔබතුමාර අපි දැක්කනේ ජනාධිපතිවරයා
අලිසබ්‍රි මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර අපි දන්නේ කමිටු වාර්තාවේ මොකද වුණේ කියන එක. ඒ නිසා වහම මේ අර චිත්‍රසේන වාර්තාව ගෙනල්ලා ඒ තියෙන කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ ක්‍රිකට් එක හරියටට ගේන වැඩපිළිවෙල වහම සකසන්න. එහෙම නැති වුණොත් අපි දන්නවා දැන් මේ අපි දැක්කන් දැන් මේ ඊයේ පෙරේද ක්‍රිකට් වල උදා වෙලා තියෙන තත්ත්වේ මේම යද්දි ඉදිරියට යද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මේ ප්‍රේක්ෂකයෝත් ඈත් වෙලා ක්‍රීඩකයෝත් ඈත් වෙලා සම්පූර්ණයෙන්ම මේක සූදුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ රටේ අපි දන්නා මේ රටේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් කියන්නේ ආගමක් විදිහට අදහපු දෙයක්. අපි දන්නවා මේ රට ලෝකේ දැනගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක නිසා. අද ඒකට ලොකු කළු පැල්ලමක් එකතු කරලා තියෙනවා වර්තමාන පාලක මණ්ඩලය සහ වර්තමාන කණ්ඩායම. ඒ නිසා අපි කියන්නේ හැකී ඉක්මනින් මේ රට මේ ලෝකේ දැනගත්ත මේ ක්‍රීඩාව හරි තැනකට ගේන්න, හරි පරිපාලකයෝ ඔය පාලක මණ්ඩලයට පත් කරලා ක්‍රිකට් හරි තැනකට ගේන්න කියන එක අපි ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ක්‍රීඩා ඇමතිවරයා මේම ප්‍රකාශ කරන අපේ කටවල් වහන්න උත්සාහ කරන්න හදන්න එපා. මොකද අපි කිසිසේත් අපේ කට වහන්නේ, අපි හැමතිස්සෙම අවදියෙන් ඉන්නේ, අපි හැමතිස්සෙම මේ හඬ අවදි කරන්නේ මේ රටේ ක්‍රීඩාව සහ මේ රටේ මේ දිනේ වංචා දූෂණ අනිකුත් කාරණා සම්බන්ධයෙන්. නිසා ඇමතිවරයාට අපි ප්‍රකාශ කරලා දිනවා ඔබතුමා කොහොම ප්‍රකාශ කරත් ඒ මේ ක්‍රිකට් සම්බන්ධයෙන් මේ තියෙන කාරණා සම්බන්ධයෙන් අපි ඉදිරියේදී මේකේ තව තවත් බරපතල කතන්දර සහ බරපතල ක්‍රියාවල් දිනවා. අපි ඉදිරියේදී මාධ්‍ය හරහා මේක ඉදිරිපත් කරනවා. අපි දැක්ක මේ ක්‍රිකට් සම්බන්ධයෙන් මේ අපි දැක්ක පහුගිය කාලේ මාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය විවිධ මේ ක්‍රිකට් හරි අතට ගේන්න කතා කරන්නේ. අපි දැක්ක මේ හිරු මාධ්‍ය ආයතන වගේ ආයතන කතා කරා ක්‍රිකට් හරි අතට ගේන්න. හැබැයි ඒ එහෙම මාධ්‍ය ආයතන එහෙම කතා කරද්දී ඇමතිවරයා ඒ කතා කරන මාධ්‍ය ආයතන වලට තග දානවා. අපි කියන්නේ ඒ මාධ්‍ය ආයතන වලට සමාජ මාධ්‍ය නියාමනය කරලවත් එහෙම කරලා ක්‍රිකට් හදන්න පුළුවන් නම් අපි සන්තෝසයි. නෑ අපි පෙන්නන්නේ වැරදිදී. අපි කියන්නේ මේ වැරද්ද දැක්කහම ඒ ඇමතිවරයාගේ කාර්යභාරය වොන්න ඕනේ වැරද්ද නිවැරදි කරන එක. ඉතින් අපි දිගින් දිගටම කිව්වේ මේක නිවැරදි කරන්න තියෙන එකම කාරණාව අරගෙන ආපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ ඉන්න මේකට පත් වෙන මේ මංකොල්ලකාරයෝ සහ මේ ඉන්න මම්පාරන්නෝ මේකට එන ක්‍රමයේ වළක්වන්න කියන එක තමයි අපි ඉල්ලී කරන්නේ. ඒ නිසා අපි ඇමතිවරයාට කියන්නේ අපේ කටවහඬ සහ ඒ මේවා සම්බන්ධයෙන් එලි කරන මාධ්‍ය ආයතන වලට අත තියන්න උත්සාහ කරන්න එපා. අපි දැක්කා ඒ බරපතල ප්‍රකාශයක් ඇමතිවරයා ඒ ආයතන සහ සමාජ මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරේ. අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා ඇමතිවරයාට. ඇමතිවරයා එවැනි තැනකට පත්වීම සම්බන්ධයෙන් ඇමතිවරයාට කළ යුතු දේ තියෙන්නේ මේක හරිදැනට කියන එක. ඉතින් හරිදැන හරි පාර පෙන්නන ඒ වැරද්ද පෙන්නන අපේ කටවහන එක නෙමේ ඇමතිවරයාගේ කටයුත්ත. නිසා අපි නැවත සැරයක් කියන්නේ වහම අරගෙන ආපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක හරිදැනට කියන්නේ කියන එක තමයි අපි මේ වෙලාවේ ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න. මොකද අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිවරයාත් මේකට මැදිහත් වුණානේ. ජනාධිපති අර කාර්ය මණ්ඩල ප්‍රධානීවා මේකට මැදිහත් වුණා කියලා පහුගිය කාලේ අපි දැක්කනේ මාධ්‍යයෙන් ප්‍රකාශ කරනවා. අපි කියන්නේ මේ සියලු දෙනා මැදිහත් වෙලා මොකක් හරි කමක් නැහැ. මේ රටේ ආගමක් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හරිදැනට කියන ඉල්ලීම තමයි මේ මොහොතේ අපි සිද්ධ කරන්නේ.